ලස්සන වෙන්න වැස්ලීන් වලින් මේ දේවල් කරන්න. මේ වගේ වැදගත් වීඩියෝ බලන්න අපේ YouTube channel එක subscribe කරන්න. කුඩා සීනුව ක්ලික් කිරීමෙන් අපි වීඩියෝ දාපු ගමන්ම ඔබට දැනගැනීමට පුළුවන්. බොහෝ දෙනෙක් වැස්ලීන් භාවිත කරන්නේ කකුල් පැලනවට නැත්නම් වියළි සමයේ ආලේප කිරීමටයි. නමුත් ඔබ දන්නවද වැස්ලීන් ඊට වඩා ප්‍රයෝජනයක් තියෙනවා කියලා? ඉතින් අපි හිතුවා වැස්ලීන් වලින් කරන්න පුළුවන් තවත් දේවල් කීපයක් ඔයාලට කියන්න. ලස්සන වෙන්න මේ විදිහට වැස්ලීන් පාවිච්චි කරලා බලන්නකෝ. ඇස් පිහාට දීප්තිමත් කර ගැනීමට ඔයාට පුළුවන් මස්කාරා ආලේප කරන කලින් ඇස් පිහාට මත වැස්ලීන් තවරන්න. දීප්තිමත් වෙනමත් ලබා දෙන අතරම ඇස් පිහාට වර්ධනයටද උපකාරී වෙනවා. තෙල් වියලි ස්වභාවය ඉවත් කර ගැනීමට අපි හැමෝගෙම තොල්වල සීබම් කියන තෙල් වර්ගය හරිම අඩු ප්‍රමාණයක් තමයි තියෙන්නේ. ඒ නිසා අපි නිතරම අපේ තොල් මොයිස්චරයිස් කරගත යුතුයි. ඔය එළියට යන විට පෙට්‍රෝලියම් ජෙලි, වැස්ලීන් හෝ ලිප් බාම් එකක් පාවිච්චි කළ යුතුමයි. නිවස තුළ සිටින විට කොකෝ බටර් වගේ දෙයක් ගන්න පුළුවන්. ඔයාගේ දෙතොල් වියලි ස්වභාවයක් ගන්නවද? ඔයාට පුළුවන් රාත්‍රී කාලයේදී දෙතොල් මත වැස්ලීන් ආලේප කරන්න. සතියක් වගේ මේක කරන්නකෝ. ඉක්මනින්ම වියලි ස්වභාවය නැති වෙලා යනවා. යටිපතුල් පැලීම රවට්ටා ගැනීමට ඔබ යටිපතුල් ඉරිතැලියත් නම් දෙහිස සමග වැස්ලීන් මිශ්‍ර කර සම පැලණු ස්ථානවල ආලේප කර මේස් දෙකක් පැලන නිදා ගන්න. සතියකට දෙවතාවක් පමණ මෙම සත්කාරය සිදු කිරීමට හැකිනම් වඩා හොඳයි. මේකප් ඉවත් කර ගැනීමට බොහෝ දෙනා විවිධාකාරයට මේකප් ඉවත් කරනවා. ඒත් වැස්ලීන් කීම් මගින් වෝටර් ප්‍රූෆ් මේකප් පවා ඉතාමත් පහසුවෙන් ඉවත් කර ගන්න පුළුවන්. වැස්ලීන් ස්වල්පයක් ගැන පුළුන් කැබැල්ලා මගින් මුහුණේ වක්‍රාකාරව අතුල්ලලා පහසුවෙන් මේකප් ඉවත් කර ගන්න පුළුවන්. හෙයා ඩයි වලින් මූණ ආරක්ෂා කර ගැනීමට නිවසේදී හෙයා ඩයි පාවිච්චි කරනවා නම් නළලේ සහ මූණාවට වැස්ලීන් ආලේප කරන්න. එසේ කිරීමෙන් ඩයි සමේ ගෑවෙන එක අවම වෙන අතරම සම ආරක්ෂා වෙනවා. වියලි හා ඉරිතැළු පාද සමනය කර ගැනීමට පාද වියලීම ඉරිතැළීම වගේ දේවල් වලින් ආරක්ෂා කරගන්න හොඳින් කකුල් පිරිසිදු කරලා වැස්ලීන් ආලේප කරලා මේස් පැලඳගෙන නිදා ගන්න. උදේ වෙද්දි බලන්න මෘදු සුමට සමක් ඔයාට හිමි වෙනවා. තුවාල කැලල් ඉවත් කිරීමට හිතන්න ඔයාගේ සම පිච්චුනා කියලා වැස්ලීන් ටිකක් අරන් ඒ මත ආලේප කරන්න. තුවාලේ කැසීම නැති වෙන අතර පිච්චුන තුවාල කැලල් ඇති වෙන එක නැති වෙලා යනවා. දෑස්වල රළු ස්වභාවය ඉවත් කර ගැනීමට ඔයා ගෙදර වැඩ කරලම අද්දක රළු වෙලා ඇති. හැමදාම වැස්ලීන් ටිකක් ආලේප කරාම රළු ගතිය නැති වෙලා යනවා. වැස්ලීන් තේ හැඳි දෙකක් එකතු කරන්න විටමින් ඊ කරල් හතරක තෙල් එකකට. ඉන්පසු මේ හොඳින් මිශ්‍ර වනතුරු කලවම් කරන්න. ඔයාට පුළුවන් මේක පිරිසිදු ප්ලාස්ටික් භාජනයක දාලා ශීතකරණයේ තියාගෙන මාසයක් විතර පාවිච්චි කරන්න. ඇස්සට කළුවීම් නැති කර ගැනීමට ඔයාට පුළුවන් ඇස්සට කළුවීම් නැති කරගන්න මේ රෑට ගන්න. ඉක්මනින්ම ඇස්වල යට කළු වෙන එක නැති වෙයි. මුහුණේ රැලි වැටීමක් තියෙනවා නම් ඒ ඕනෑම තැනක මේ ආලේප කරන්න. ඇහිබම වර්ධනය කර ගැනීමට පිළිවෙලට ඇහිබම පීරගත්තට පස්සේ හුඟක් වෙලාවට ඒ පිළිවෙල වැඩි වෙලා තියෙන්නේ නැහැ. ඒ නිසා වැස්ලීන් ස්වල්පයක් කුඩා බ්‍රෂ් එකකින් ආලේප කරන්න. අකීකරු ඇහිබැම කීකරුව තියේවි. ඇහිබැම පිළිවෙලට තියාගන්න වගේම වැඩෙන්නත් වැස්ලීන් උපකාර වෙනවා. මෙයත් රාත්‍රියේ නිින්දට පෙර ආලේප කර පසුදා උදෑසනට සෝදා හරින්න. ලිප්ස්ටික් නිසා ඇතිවන දෙතොල් අවපැහැගැන්වීම වළක්වා ගැනීමට ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි ලිප්ස්ටික් පාවිච්චි කරාම තොල් කළු වෙලා අඳුරු වෙන එක. ඉතින් ඔයාට තියෙන්නේ ලිප්ස්ටික් ගන්න කලින් වැස්ලීන් ගාලා ලිප්ස්ටික් ගන්න. අවපැහැ වෙලා අඳුරු වෙන ස්වභාවය නැති වෙලා යනවා. මෙන්න මේ ක්‍රමවලින් ලස්සන වෙන්න වැස්ලීන් පාවිච්චි කරොත් ඔයාට හැමදාමත් ලස්සනට ඉන්න පුළුවන් වෙනවා.